වෙල්කම් කියලා පිළිගන්නවා ඔයගලන් අපේ YouTube channel එකට. කලින් වීඩියෝ එකට හොඳ කමෙන්ට් තිබ්බ නිසා අද අපි ඉක්මනටම වීඩියෝ එකක් ගෙනාවා. මේකෙදි අද ඔයගලන්ට ගෙනාවේ හැම වගේ කමෙන්ට් දාලා තිබ්බ මේ ටොරෙන්ට් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. අද අපි මාතෘකාව තමයි මේ ටොරෙන්ට් කියන්නේ මොකද්ද? ටොරෙන්ට් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. එහෙනම් අපි වීඩියෝ එක ඉන්ට්‍රොඩියුස් කරලා අද කතා කරන්නේ ටොරෙන්ට් ගැන. නූතන ලෝකේ ටොරෙන්ට් කියන එක හඳුන්වන්න කිව්වොත් මේක තොරතුරු අඩංගු පාරක්. එහෙම නැත්නම් තොරතුරු ගබඩා කරපු ස්ථානයක් කියන එක මේ ටොරෙන්ට් කියන එකේ කෙටි හැඳින්වීමක් අපිට හඳුන්වන්න පුළුවන්. මෙතෙන්දි ඕගලන්ට අවශ්‍ය කරන මියුසික්, වීඩියෝස්, ෆිල්ම් මේ ඕනම දෙයක් මේ ටොරෙන්ට් හරහා ඕගලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතමත් ඉක්මනින් සහ පහසුවෙන්. ටොරෙන්ට් ෆයිල් අපිට ක්‍රම දෙකකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ ක්‍රමයක් තමයි ටොරෙන්ට් ෆයිල් එක අපිට ඩවුන්ලෝඩ් කරලා ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක හරහා අපිට ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි මැග්නටික් ක්‍රමය. මෙතෙන්දී අපිට මේ ටොරෙන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න අනිවාර්යෙන් අපිට ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක තියෙන්න ඕනේ. ඒකෙත් uTorrent සහ BitTorrent සොෆ්ට්වෙයාර් දෙකක් තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් දෙකෙන් කැමති සොෆ්ට්වෙයාර් එකක් ඔයගලන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් uTorrent වෙබ් අඩවිය හෝ BitTorrent වෙබ් අඩවිය හරහා. දැන් අපි බලමු මේ ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා අපිට පහසු වෙබ් අඩවි කිහිපයක්. ඔගොල්ලෝ ෆිල්ම් රිලීස් වන ගමන්ම එහෙම නැත්නම් ෆිල්ම් එකේ HD quality එකම ඔයගලන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයගලන්ට යන්න පුළුවන් YTS වෙබ් අඩවියට. ඔයගලන් ඩිස්ප්ලේ වෙනවා දැන් මේ වෙබ්සයිට් එක. ඊට අමතරව baby torrent වෙබ් අඩවිය 1337x වෙබ්සයිට් අඩවිය මේ වෙබ් අඩවි කිහිපයකින් ඔයගලන්ට පුළුවන් මේ අලුතින්ම රිලීස් වුණු ෆිල්ම්, වීඩියෝස්, මියුසික් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ඔයගලන්ට සොෆ්ට්වෙයාර් එකක් වගේ රිලීස් වන ගමන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පයිරේට් වෙබ් අඩවිය හරහා. තවත් වැදගත් දෙයක් තමයි ඕගොල්ලෝ ටොරෙන්ට් වෙබ් අඩවියකට ලොග් වෙනකොටම ඕගොල්ලන්ගේ IP ලිපිනේ පරීක්ෂා කරලා බලනවා. මෙතෙන්දී ඕගොල්ලෝ ටොරෙන්ට් වෙබ්සයිට් එකට ඇතුල් වෙන්නේ නිර්නාමිකව. ඒ කියන්නේ ඔයගලේ IP ඇඩ්‍රස් එක හරහා නෙමෙයි මේ ටොරෙන්ට් වෙබ් අඩවියට ලොග් වෙන්නේ. තවත් වැදගත්ම කාරණයක් තමයි මේ ටොරෙන්ට් වෙබ් අඩවියට .com, .net වැනි ඩොමේන් භාවිතා කරන්නේ නැහැ. මොකද මේ ටොරෙන්ට් වෙබ් අඩවියෙන් ඇත්තෙම සිදුවන්නේ අලුත්ම රිලීස් වෙන ෆිල්ම් එකක්. එහෙම නැත්නම් අලුත්ම රිලීස් වෙන සොෆ්ට්වෙයාර් එකක්. ඒකේ පිටපත අපිට අද රිලීස් වුණා නම් පහුවෙන්ද අපිට ගන්න පුළුවන් ආකාරයට සකස් කර දීමයි. දැන් අපි බලමු මේ ටොරෙන්ට් ෆයිල් එක ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. මෙතෙන්දී ඔගොල්ලෝ ටොරෙන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ටොරෙන්ට් ෆයිල් එක රයිට් ක්ලික් කරලා ඕපන් හරි නැත්නම් ක්ලික් ඇන් ඩ්‍රැග් අවස්ථාව භාවිත කරලා හරි ඔගලන් ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක හරහා මේ ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ පියවර කීපයකින් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට එහෙම නැත්නම් භාගත කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඔයාලගෙන් ගොඩක් වෙලාවට නයිට් ටයිම් ඩේටා අපිට යනවා. ඒක නිසා අපිට පුළුවන් මේ නයිට් ටයිම් ඩේටා පළදායිව යොදා ගන්න මේ ටොරෙන්ට් වලට. ඒ කියන්නේ අපිට පුළුවන් මේ ටොරෙන්ට් වල ඩවුන්ලෝඩ් ෂෙඩියුල් කරලා තියන්න. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් එක පෝස් කරලා තියලා ඉතින් පස්සේ රෑ 12න් පස්සේ මේක ඔටෝ ඩවුන්ලෝඩ් වෙන්නේ හදන්න. ඒක ඉතින් කිටි පියවර කිහිපයකින් ඔයගලන් මේක කරගන්න පුළුවන්. ඒ පියවර කිහිපේ තමයි මේ ඔයගලන්ට පේන්නේ. ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක මේ විදිහට තමයි අපේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න තියෙන්නේ. මේකේ ඔප්ෂන් වලට යන්න ඕනේ. ඔප්ෂන් වලට ගියාට පස්සේ මේකේ දිනා ප්‍රෙෆරන්ස් කියලා කොටස. ඒකේ ෂෙඩියුල් කියන කොටසට එන්න ඕනේ. ආවට පස්සේ ෂෙඩියුල් කියන වින්ඩෝ එක මේ විදිහට තමයි තියෙන්නේ. මෙතෙන්දී මේ ෂෙඩියුල් කියන එකේ enable ෂෙඩියුල් කියන ටික් එක ඇඩ් කරගත්තට පස්සේ තමයි අපිට මේක ෂෙඩියුල් කරගන්න වින්ඩෝ එක හරියටම පෙන්වන්නේ. මේක තදකොළ පාටින් පෙන්වන ෆුල්ලි ස්පීඩ් සහ සුදු පාටින් පෙන්වන ටර්න් ඕෆ් කියන අවස්ථා. මෙතන මේ එකින් එක කොටු වලට අපි යනකොට මේකේ වෙලාව පෙන්වන. සාමාන්‍යයෙන් අපි නයිට් ටයිම් ඩේටා ඉවර වෙන්නේ රාත්‍රී කියන්නේ 12ට ආරම්භ වෙලා උදේ 8 හෝ 9ට තමයි නයිට් ටයිම් ඉවර වෙන්නේ. මේකේ අපි වෙලාව ගන්නට මැනේජ් කරලා ඔයගලන්ගේ සර්විස් ප්‍රොවයිඩර් අනුව අපිට පුළුවන් මේකේ ටර්න් ඕෆ් කරන්න ඉතුරු වෙලාව, ඒ කියන්නේ ඩේ ටයිම් ඩේටා ටික ඉතුරු කරගන්න මේ විදිහට අපිට මේ කොටු ටික සුදු පාට කරලා අපිට පුළුවන් ටර්න් ඔෆ් කරලා ඒ ඩවුන්ලෝඩ් වෙන ටික අපිට නයිට් ටයිම් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරගෙන හදා ගන්න පුළුවන්. මෙතින් මම වීඩියෝ එක පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. දැන් මේ විදිහට තමයි වින්ඩෝ එක තියෙන්නේ. අපේ නයිට් ටයිම් ඩේටා වලින් විතරයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඩේ ටයිම් ඩේටා වලින් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. දැන් බලන්න ඩවුන්ලෝඩ් එක පෝස් වෙලා තියෙනවා. ටොරෙන්ට් මුදුකාංගේ ඕගලන්ගේ ජංගම දුරකථනයට ස්ථාපිත කරන්න පුළුවන්. මෙතෙන්දී හැබැයි ඕගලන්ට ෂෙඩියුල් පහසුකම් නම් දීලා නැහැ. අපි හිතමු ඉස්සරහට ටොරෙන්ට් මොබයිල් සොෆ්ට්වෙයාර් එකට මේ ෂෙඩියුල් පහසුකම් දීලා ඊට පස්සේ අලුත් සංස්කරණයකදී අපිට මේ නයිට් ටයිම් ඩේටා
ජංගම දුරකථනය හරහා භාවිතා කරන්න පහසු ක්‍රමයක් ඔවුන් සකසා දෙයි කියලා. ටොරෙන්ටි මේ දේවල් පහසුවෙන් අපි ළඟා කරගන්න පුළුවන් වුණත් ඇත්තටම මේකේ අඳුරු පැතිකඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ටොරෙන්ට් වෙබ් අඩවියකට ඇතුල් වෙනකොටම අපි නිර්නාමික වෙනවා. මොකද අපි IP ඇඩ්‍රස් එක වෙනස් කරනවා. ඊට අමතරව මේ ටොරෙන්ට් වෙබ් අඩවිය ඇත්ත වශයෙන්ම ලොක් වෙන්න පුළුවන් රුසියාව සහ මැලේසියාව වැනි රටවල පරිශීලකයන් විතරයි. ඒක තමයි අපි IP ඇඩ්‍රස් එක හැමදෙස්සම ටොරෙන්ට් වෙබ් අඩවියකට යද්දි චෙක් කරලා අපි නිර්නාමිකව එම් වෙබ් අඩවියට ඇතුල් කරන්නේ. එහෙනම් thank you guys වීඩියෝ එක බැලුවට වීඩියෝ එක නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි Facebook fan page එකත් ඔයගොල්ලන්ට පහල description එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් ලයික් කරලා කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකක් හමු වෙනවා.